අරගලයේ අතිසාධාරණයි අරගලයෙන් තොර විකල්පයක් අපේ මහජනතාවට තිබුණේ නැහැ. නමුත් ඔබ මගෙන් අහුවනම් අරගලය දැන් යන විදිහ හරිද? අරමුණු කරා යනවද කියලා. දැන් මේක අච්චාරුවක් වෙලා තියෙන. මේක දැන් සුප් එකක් වෙලා තියෙන. ගෝට ගෝ හෝම්. එතකොට කියනවා 225 එපා. ගෙදර යන්න කියලා කියනවා. හොරා කාපු සල්ලි දෙන්න කියලා කියනවා. අන්තර්වාර රජයක් ඉල්ලනවා. ඊට පස්සේ ඕක ඇතුලේ ආගම් ප්‍රචලිත කිරීමක් හෝ ආගම් වාදයක් පැන නැගෙමින් තිබෙනවා. ඒක මම දකිනවා. ඒකම පුජ්‍යලික තරහ පිරිමහන්න අරගල භූමිය පාවිච්චි කරන අය ඉන්නවා කියලා මට වඩා හොඳින් ඔබ දන්නවා. දේශපාලනය කරන අය විශාල වශයෙන් ඉන්නවා. මම දැක්කා අද උදේත් සෝෂල් මීඩියා වල එක්කෙනෙක් කතා කරලා කියනවා මචං මේ වෙලාව තමයි අපිට ගිහිල්ලා පොලිස් කාර්යයේ ඉස්සරහා මෙහෙම ගිහිල්ලා අඩෝ කියලා පරුෂ වචනයක් පාවිච්චි කරලා ඒක පීප් එකක් දාලා තිබ්බ එකට ඒක හොඳයි එහෙම කියන්නේ. එතකොට ඒ ෆන් එක ගන්න ගොඩක් අය ඔතෙන්ට ඇවිල්ලා ඒ ෆන් එක ගන්න අය ඉන්නවද නැද්ද ලහිරෝ? ඉතින් මම දකින්නේ නැහැ මේ අරගලේ අරමුණක්. අරගලේ සාධාරණයි. අරගලේක අවශ්‍යතාවය තිබුණා. අරගලේ නිවැරදි ආකාරයෙන් කල යුතුව තිබුණා. මොකද මේ රජය ඇහුම්කන් දුන්නේ නැහැ. මේ රජය සත්‍ය වසන් කෙරුවා. මේ රජය බොරු කෙරුවා, බොරු කිව්වා. මේක හරි පාපයක්. අපි මේ අරගලය අර මම කිව්ව ආකාරයෙන් සාධාරණ වගේම මේ අරගලයට තියෙන කොස්ට් එකක්. ඒ කියන්නේ මේ අරගලය වෙනුවෙන් අපේ මහජනතාව අවසානයේ ගෙවන්න ඕනේ. මේ වෙනකොට ලහිරු මේ අරගලය නිසා අපේ රටට නැති වෙලා ඇති අවම වශයෙන් ඩොලර් බිලියන එකක් වත්. ඉස්සරහට එන්න තියෙන තව ඩොලර් බිලියන ගානකුත් මේ වෙනකොටම අපි උගස් තේල ඉවරයි කියන එකත් අපි අරගල කරන අපි සියලු දෙනා අවබෝධ කරගන්න ඕනේ. එතකොට ඒක වෙනුවෙන් අපි අරගල කරන ගමන් අපිට ඩොලර් බිලියන එකක් දෙකක් තුනක් හතරක් පහක් ඉදිරියට එන්න තියෙන ආදායම නැති වෙනවා කියලා අපි දැනගෙන අරගල කරන එකත් හොඳයි. මොකද අවසානයේ ඔබයි මමයි ඒක ගෙවන්නේ කියන එකත් දැනගන්නේ හොඳයි. අපි මීට වැඩිය බුද්ධිමත් වෙන්න ඕනේ.